පිලිස් සඳර ආරම්භ කරමු ජාතික චනපල වේගේ පාලිමිර්තු මත්වී ආචාරය හරිය අමර සූරය මැතිනේ සම හබවන් සු දස අප දෙවන වතාපච මොන ගැසිෙන්නේ අද දවස හොඳයි මේ හමුුවේම මොකද බොහෝ කාරණා තිබෙනවා කතා බහකරන්නට උපතුබය සමඟ. ඒ ශ්වාස භංගේ තිබුණා ගම්මම් පිළ මහතාට අමාාතබරයාට එරහි ගෙන සමගිචන බලබකි ගෙනා විශ්වාස භන්ගේ අවසානයි තයන්දුවක් බොහොම පැහැතිරව ලැබිලා නමුත්ඒ අවසන් බේන්නේ යම්යම් කාරණ ප්‍රශ් කරන්න ඉඩ තියලා මම එනිසා ඉතනින් ආරම්භේකන්නට හිතුවා බෙක් ගෙනාපු විශ්වාස භංගේ පිළිබඳවත් දැඩි විවේචන නගමින් ඔබේ පාර්ශ්වය ඒ විශවාස බන්ගේ පක්ෂම චන්තය නවාර ගැටුුවක්නේ පැත්තකින් නායකතුම දැනිල් ලෙස විේශනය කරනවා විශවාස භංග ගැනීම තුළ ආ්ඩු පක්ෂ තවත් සවිමත් කිරීමට දායක වුනා කර චෝදනාව නගමින්ම කටා තුන්සනෝ මුකල මේ පිළි වෙත ඔව මෙහමයි අප අපි හිතන්නේ විශ්වාස භංග යෝජනාව දේශපාලනකව ගත්තොත්ඒස් හිතන්න එක සුදුසු නෑයි වෙලාවේ ගෙනාපු විද්‍ය සහ ගනේම ගැන අපිට විවේචනයක් තිබ්බා. නමුත් ඒවාගේ හැබැයි මේ වෙලාවේ තෙල් මිලඉහල දැමීම පිළිබඳ. විශාලා ආන්දෝලන තියෙන අපිට ඒ පිළිබඳත් මතයක් තිබබ සහ මේ වෙනකොට අපේ බලෂක්්‍රී ශේෂස්ත්‍රය තුළ විශාල මැදිහත්වීම් කීපයක් ඉතාමත්ම භයනක මැදිහත්වීම් රශියක් සිද්ධ වෙනවා කරබල පිටිය විදුරරි බලාගාරයයක්ත් එක්ක දැග එමරිකන් සමාගමක් එක කරන ගාණතු වෙන දෙනුවත් එ එක අප ඒතන තියන ස්වාධීනත්වයට ලොකු තර්ජනයක් ඒ වගේ කාරණ කීපයක් තියෙනවා. ඉන් ඒ නිසා විශේෂම තෙල්මීල පිරිපාන්ඳ අපි මුලදීන්දම්ම තෙල්මිට ස්ථායි කිරීම සදඳහා ති බාර මුදලට මොකද නේ කියන ප්‍රශ්නයම අපි දිගින්දිකට මනාගමින් සිටියට පැහැදිටි උත්තර තිබබෙන ඉති ඒ නිසා අපිට ඒකට විරෝධය දක්වන්න තමයි අප ඒ ප්‍රශ්නවලට විරෝධය දක්වන්න තමයි අපි ඒ විශා විශ්වාස භංගයට පක්ෂව. අත ඉස්ුවේ නමුත් අපිට කියන්න ඕනු වන දේකුත් තිබ්බා මොකෝ මේ වෙලාවේ විපක්ෂයක් හැටියට අප මැදිහත්වෙන් ඕන වි්‍යාක්තියන පතේකයන්නේ ඒ දේශපාලන තත්වය තේරුම් අරගෙන ඒකට මැදිහත්විය යුතු මැදිහත්ව යුතු විදිියක්තියෙන. ඉතිං ඒක තේරුම් ගැනීමත් අවශ්‍යයි මේ වෙලාවෙන ඇත්තන් නිකං හැමඒට හැතියන හැමතුරම්පුුවක්ම ඉසර හටදාගෙන හැමවෙලාවේම වැඩකරන එකින්. ඇත්තටම දීර්ග කාලීනව දේශපාලනිකෝ අපිට අවාසිවෙන්න්නත් පුළුවනිතින් ඒකත් අපිට අංගවන්න අවශ්‍යතාවය තිබ්බ. විපක්ෂ මෙඒ ඒ විශ්වාත් බංගගේ නොකට අපි අපිඒකට සහභාගවුන් නෑනේ සහභාගඋන් ඇතිහේතුත් අපිට පැහැදිරි කරන්න සිදම නැවත පොටක් ප්‍රශ් කරන්න කැවති කරනු මොකද මේ විධාධ හස්තිනවාන මේ පිළිබඳව දැන් ඕනතරමට අවස්ථා මුණ ගැලතුන මෙවැනි විශේෂ අවස්ථාවල චන්දමවිමසිම්බල ජයපය වනත් අංචා බලවගේ පැත්තකට වෙලා හිට පවස්සා පක්ෂුහූ විපක්ෂවා අදහස ප්‍රකාශ කරන්නේස්වාධ මේ නො පැත්කට වෙලා හ ඇතම හිතුවහි. ඒකාරෙන් ටයතු කරයි ත ත් ඇත්තක කටලා විරෝධය වෙනම එකක් තෙල්මිල පිළිබඳ කාරනවා එකක වෙන මේ එකක් හැබ මේ ශවාස භංග කියනක වෙනම එකක් විදිට මෙතන කියනෙ ඒ නිසාහම කර ඒක නෙමේසි දුන එකයි අප අහ කත මට තරෙන හැබ අපිට ඕනුන තෙල්මිල පිළිබඳවත් විශේෂෙන් අප විරෝධය සලකුණු කිරීමට මේකත් එක්ව මේකට චන්දය දෙන්න. ඇතරම මෙම අපිදාක් කියන්න දැන් මේ. ඒ එෙල්මිල වැඩිවන එක ගැනල් ලොකුම විවේචනයාවේ ආණ්ඩු පක්ෂය ඇතු එම්මයි පපුහොට්ටුවේ ලේකාම් මහ ලේකාම් සාග්‍රකාරය වසම හතා තමයි ඒක කිව්ව මේකට සම්පූර්ණ වගකීම ගාමාන් පිළ මහත්මයා ගත යුත්තුයි කියලා ලියුම්ම ලිකිතව කියලා නමුත් ඔහු අත ඉස්සන ඔස්සන මේකට ඉති ඒක හරිම දෙබිඩි පිළිවතක් නේ ඒක එකයන ඇතටම ඒගොල කියන්නේ මේ තෙල්මිල්ලටත් හෙල්මිල වැඩිකිරීම පිළිබඳ ඒගොලු ඇතුළ මොනවා කතා කරත් බලය වෙනුවෙන් ඕන එකක් වෙනුවෙන් පෙනීන්නවා කියන එක තමයි ඒගොලු එත සලකුණු කරේ. ඇතිය අපිට ඕනුන් අමේ අවස්ථාව පාවිච්චි කරන්න. ඒ තෙල්මිල පිළිබඳවත් ඒකට විරෝධය අපේ සල්ලකුණ තබාග ඊයේ මේ විවාදයට කුරු හිටපුූ ජනාධිපති මෛත්‍රපාල සිරිසේෙන මැතිතුන්. එතුමා මේ අදහසක්කමින් කියාගෙනාව හැම රජයක්ම තෙල් වැඩි කරලා තියෙනවා. වැඩි නොකරපු රජයක් නෑ කළ එදී අනි පත්තිම් ප්‍රශ් කිරීම කොත්තාව මේකට හිටමටියයනේ ප්‍රශ් කිරම කුත්තාව ුල්කාය අඩුකරීම පළ හැ එතු මත්ක්රන අවාසාන වැඩි කරන්න උනාාඒ වගේම තබයි මිලසූත්‍රය අහරහා පහගේකාේ බොහ වෙලාට දින්ට ලැබුණ මිල වැඩවීම් තමයි. එතුකොට ඇයි මේ රජයට මෙතරම්ම මේ පිළිබඳව චෝදනා එල්ල කරන්නේ කියනෙ ප්‍රශ්නයක්යන ජනතාවට ප්‍රශ්යක්කතම ිල වැඩිවෙචක හැබැයි රජාක්වියටටහිතු කන කොට පත්න තත්වයයටට මුහුණ දෙලකොට රජයට තිබෙන ක්‍රමයක තමයි කල තමයි රජය පෙන්වන්නේ මේ බිල වැඩිකිරීම හැ වෙනයිකල්පයක් නැහැ කියලා. එම තත්වක රජයක් ගන්නේ ක්‍රියාමාර්ග පිළිබඳව ඇයි මෙම විරෝධයක් පානික ප්‍රශ්ණයක් වවා. මෙහෙමයි ප්‍රේ මුකෝ රජයක ඕ මේ වෙලාව අභියෝගාත්මක මොහොතාක් කියනක අපි පිරිිගන්නවා කියනේ රාජයට යම්කිසි තීරණ ගන්නත් සිද්ධන එක ඒක වෙනම කතාව. ඇබැයි ඒ හා සමානව රජයට වගකීමක් තියෙනවා මිනිස්සුන්ට මේ මිනිස්සු ඊීට වඩා බරක් මේ වෙලා දරනවා. බැසිල් රාජ පක්ෂ ඇම තිතුමාම කිව්වා වේල්තුනක් අන්න නෑම වැඩි පිරිසකට කියලා මේ රටේ ඔවුට ඒකට සහනයක් දන. ්‍ර කාරන්න කිය ඔහු ල්ලීමක් කර. ඉති එහෙම තත්ත්වයක් තියනකොට එතකොට රජයටත් වගකීමක් තියනවා මිනිස්සුන්ට දරාගන්න පුළුවන් විදිේ තීරණ ගන්න. ඉති මේ තෙල් මිර වැඩියවුනා බලපානවා විශ්ෂ ශේෂත්‍ර ගණනාවකට ප්‍රවාහණයට බලපානවා ආහාර නිෂ්පාධනයට බලපවාානවා අපිදන්නවා දීවර ප්‍රජාවට මේ වලාවේකෙන් විශාල ප්‍රශ් රාශා දීවර ප්‍රජාවක කියන්න්නේ මේ කාලය තුළ. පරවල්කිහිපැ ඇැතුළු ගණනාවකට මුුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් එ එවැනි තත්ත්වයක් තියෙද්ද අපි හිතනෙ මීට වඩා සංවේදව මීට වඩා ජනතාව පැත්තයෙන් හිතලා යම් කිසි තීරණයක් ගන්න වුණ සහ ඒක වෙනුවෙන් තමයි මෙවැනි අවස්ථා වෙනුවෙන් තමයිථායි අරමුදල පීට වන්නේ ඒකට මොකක් වුණේ ගැන කවරුුවත් මනුවත්තාම අපිත් ඒක ගැන දන් ඇයිකට මොකක් දුන්නේ කියන එක පැහැදිලිේ ල මේ මේ පිළිබඳව ඔබ නගන කාරණා විතාම බැදගත්ත එකක් පිපක්ෂයේ මන්ත්‍රීවරූ මන්ත්‍රීවරයක් පිදිහයට ඔබත් මේ ගැන මතු කරනවා මේ සක්ෂාතු අපි විට මට කතා කරන්න තිෙනවා ඇත්තට මාණ්ඩු පක්ෂය අනිාර්යම පිළිතුර දියතු කාරාව කියල අපත් විශාස කරන මේ පිළිබඳව එතකොට ලැබ එක පිළිතුරක්කමයි මේ ගන යම් පිළිතුරක් විදිර ලැබෙන මට කලිලුත් මේ වගේ වෙලාතියනවා කලින් රජේ සමේත් මේ ව ඒ මුදල්ලට ොකද ක අපි ප්‍රශෂන ගෙ තමයි පිල්ලිතුරට ලැබේිට. ඉතින් මේ කවද හරි අපි කඩන්න වෙන අනේ ද මේ චක්්‍රය හැම ප්‍රශ්නයක්ම අපි මතු කර නොකට අපිට ලැබෙන පිළිතුර හැබැයි ගිය ආණ්ඩුවනු තෝක තමයි කරේ. හැම පශ්නට හැම ප්‍රශ්නක හැබැයි. දැන්ගේ යාආ්ඩුව අවරුදු පහක් හිටියා. ඊට ඉස්සල්ල හිටියත් මේ මේකට්ටියමයි. ඊසල් හිට P රජේ ඉතිං ඒක කියන්නේ තකොට දැන් හැම වෙලාවක්ම මේ අලුත්‍රර ආණ්ඩුවක් එෙනෙකොට අපිට කියන අපි වෙනස්. ි වෙනස් අපි අරගොලොන්ට වඩා වෙනස් අපි කරන්න මෙහම අපි මීට වඩා ජනතාව වෙනුවෙන් පැත්ත දෙකි පැත්තේ ඉඳගෙන තමමා අපි ක්‍රියාත්මක වෙන්නගේ. ඊට පස කියන හැබ ආවෙන් පස්සේ බලට ආවෙන් පසකිෙන අරගොල්ලොත්ත එහෙමර ඉතින් කරන්න න්න අපිටත් එෙම කරන්න උනා කෙලෙති මේක මොක්ද මේක තේරුම. දැන් මේ අරගොල්ලොත් කර නිසා අපිටත් එහෙම කරන්න වෙනවා කියන එක මංහිතාන කියන එක නත් අට කරන්න ඕනි. මොකෝ හැම ආණ්ඩුවක්ම බලයටන්නේ ඊටපුයකට වඩා වෙනස් සකක්. ක්‍රියාත්මක කරනවා කියල ඒකන මිනි සොචන්ද දෙන්නේ. අර අර ප්‍රතිපත්තිමේ ගොල ගෙනන්හිරම් මොකරද පිටලුත්තාන්ුවක්. හොඳයි ඔබ කියපු කාණනාවටයම කාස කිරීමකුත් කරුන මේ ෙල්මිල පළිබඳව කාරණාවකත් තුොත් එයින් ලැබෙන ලාබය මුදල, පිබඳවත් අපි දක් පාලිමේ තුල ගන්නම්මිනු ඇතුව කතා කරනවා තර මේ රජයෙන් කෙනව පහුගේ රජඇතේ විදිට ලැබව කියල ඔබ කියෙනවත්වාගේම ඒගොල්ල ප්‍රශ් කරනවා මේකෙන් ලැබෙන මුදලට මොකද වෙන්න කියල ඔබහනවා මිල ස්ථායි කරන අර මුදුලට මොකද උනේ කියල කැටඩු ගනාවක් හිතරි කල තිබෙන අවසාන වශයෙන් ජනතාවහනවා කවදද තෙල් මිල අඩු කරන්න කියකින් අඩුකරනවාද කියලා ජනතාව බලාගෙනන්නවා. ැලිත් ාතික ජනබල වේගේ පාලිෙන්තු මන්තීතුමිය චර හරිණය අමර සුරේ මතනයක සාකච්චාව ආාභ කරමු විරාමේයට පෙර කතාකරපු විශාස බන්ගේන කාරණ අවසන් කරන්න හිරතුවට තවයි එකක් තේන අහන්ෝඩෙ කාරණාව කිය පාලිමිතුව පිදක් වාසදේ ඇමන්තුමා කියනවා ඉදන මිලෙහි දන මේ විශස පගේන්න. ඉදන මිල වැඩි කරන්න හේතුවක් විදියට ඔහු පෙන්වනො මේ ජනතාවගේ ඉන්දන පරිභෝජනය ආඩු කරන්නත් මේ වානමට තෙල් ගහන කඩු කරගන්නත් මේ තුළ උත්සාහයක්ගත එනි සම ඩිකර අපිතු මත්ක්ක නොව එක අවථාවකමට මතකයි මේ සී මිල වැඩිකරදදි ලාජස රතු සෞඛ්‍ය මත්තරයකට සීණ ගණන් ඉස්සේ මේ ජනතාවට දිය වැඩි අරෝගේ වැඩි නිසා. ජෝන් අමරතු ගමත්වර එක අවස්ථාවක වාහන්නමිල වැඩිකරේ වාහන වැඩි නිසා පාර මේ හේතු ඉදිරිත්මට දකිටලෙම. ඒතරි තව ඇතිරු අන්ත්‍රීවරේ කවස්ාවක මේ වැඩිකරට මොහත කිවා එ එකකට සංචරන සීමමාතකලට පැඩි ලෙස මේ දැන් තෙල් කියීියවුනත් ප්‍රශ්නකුත් නෑ වානේ ගෙදරන කියලා මේ මේ වගැ ඔබම කර ය මේවැයින් තේරෙනවා එතටම අපේ පාලකෝ මිනිස්සුම්ගෙන් කොච්චර ඇත්වලාද කියලා ගැන මේ මිනිස්සුම් පාරට බැහැලා කොහෙ හරි ගමනා කියන්නේ මේ සල්ලි තියන නිසා සල්ලිවියදාගරන්න හො හේතු හොය හොයනෙවෙයිනි. මේ වෙලාව මෙච්චර ප්‍රශ්නතියනකොට ඒගොල්ල දැම් මේ වෙලා පාරටයන් නැති හේතු ගොඩක් තියෙනවා කෝවිD් නිසා හිරවෙලා සහ වියදම නිසා පුළුවන් තරන් අඩුකරලකි කරගෙන ඉන්න. ඉතිං එහෙමත් තත්වයක් තුලා විහිලු කතා මහිතන වාසුදවනානයක් අර වගේ ්‍රේෂ්ට ඇමතිවරේ කොහොම කතා කරන එක ට තුයි ි කාර හ. අප අපි ගොඩක් ඉහලින් සලක පචරි පවිචු කරක හොඳ නැ පාවිචි අඩ කරනෙ හොන් පවිචි අඩුරන්න නම් එහෙෙනම් අපි තෙල් මිලෙහය ලැදාන කනේ කරන්න ඕනේ අප පොදු ප්‍රවාහණය දියුණු කරන්න. පොදු ප්‍රවාහනය දියුණු කරලා පාරවල්වල තියෙන තද බදය අඩු කරල මිනිසුන්ට හුරු කරන්න ඕනේ සහ මිනිස්සුන්ට යන්න පුළුවන් පොදු ප්‍රවාහන ශක්තිමත් කකර තැකොට මනිසන්ට පෞද්ගලිකවාහන ගැනීමත් අඩුවවා පෞද්ගලිකවා පාවිච්චයක් අඩුවෙනවා පරිසරයටටත්හොන්ඳයි. තෙල් මිඩ ඉහල දා ඔොන්න ඊට වඩ කරන්න ගොඩක් දෙේවතියෙනවා විටාව ඊට වඩා සාධනියසා ඊට වඩා විද්‍යාත්මකව මේ ඒක නං ඇත්තට මාරමුණ. හො අප බෙන කාරණාවක් පෙත එ පහුගේ ටික දරුවහන්ට දරුවන්ගේ පැත්තිෙන් ගතුත් එචර හොඳ කාලයක් නෙමේ අධ්‍යාපනක පැත්තකින් දරුවන්ගේ කඩාකපල්න්නලල ඉලගට පුංශි දරු දැරියෝ බොහෝ දෙනකුට වෙච්ෂ අකට යුතු පම් පිබඳ ඩිහිට අනති විච් දවන් පිඳ තුොතුරු ගණනාවක් එෙනවායිලට එඒ එක සිද්ධියක් විදියට කතා හට ලකන මේ දේශපාල කරලේ වැඩිපුර කතා කරන්න කාණාවක් වෙමන් තිබෙනවා දැන් රෂා් බදයෝදයේ නිටපුූ අමාතවරයයාගේ නිවසේ හකකාරසේ. ඒය එකන ාලබයස්කාර දැරියක සියදිවි අසා ගැනීම බහෝ ගහතනය කිරීම හෝමිකාරණාව සහ ඇබ දිනින්දිකටම අපහරණයට ලක් කල බවටත් දැන් තුොරතුරු වාර්තාාවේවා. මෙදී මට අහන්න තිරකාන ඔබ කාතාවක්ක පැත්තකින්නේ බගේම මහිතනවා මෙවැනි කාරණ පිළි බඳව සංමේදී බවක් ඔබ තුළ ඇතිකට විශවාසයෙන් ම මේගෙන විශේෂම ප්‍රශ් කරන්නේ. මේකන කවුරු තරයට හවේ බැලුවේ නෑ මේකන ඒ පාලිමේ තුර ආ්ු පක්ෂබදැක් පවිිපක්ෂයට ක කියන ශ්වාස ංගයක්ගේන්නක මේ වගේ අයට විරුද්ධවත් ඒකට මේවාගේ ගැනත් කතා කරන්නකයි කතා කරන්න ඇත්තේ බදුද සල්ජබේ බන්ඩාගරක නිසාද ක කරන්න කල ඇතම්ම පශකන ආණ්ඩුව පත්ව ැන්මයනවා ආඩුවටත් සබන්ධක තියන නිසාද හහිටපු ඇමතිවරෙක් නිසාද ඒගොල්ලො මේ ගැන කතා කරන්න ඇතිකල හැබයි අතරෙ මේ ඔක්කොම එක ජබි පගනකම් ාතික ප ු සන් . ජනබලවේගයක් මෙදී නිහඩයි කන චෝදනාවක්ත්තින මෙම ගැනත් කතා කරන්න ඕනිකළ නතාව විරෝධතාදක්ුණනවා වතු කරයහෙම. ඇත්තටම නිහඩයිද නැත්තම් මේ ගැන ඔයම් අදදාන කයොමු කල තිනොද මේ නොී අදහසම් කදම කැමති ැනක. කිසිසේත්ම අපි නිහඩනෑ මේ ගැන අප අවධානය ඉතාමත්ම කිිට්ටුවෙන් අපි දෙනවා මෙහෙමයි. අපිට අපි ඉල්ලා සිටින්නේ මේ සිද්ධිය පිළිබඳව. මේක ඉතාමත්ම කේදනය සිද්ධියක් ඒ සිද්ධිය පිළිබඳ නීතියක් ක්‍රියාමක විය යුතුයි. ඒයේ අන්්‍රකුමාර දිසානයක සහදුර ඒ මතුකර පොලිස් භාරාමාත්‍යවරයා සරත්වීරසය කරකින් ඒ ගැන ප්‍රශ්න කරම අපිත් අපි දලා සිටින්නේ මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙවිය යුතුයි එක ක්‍රියාත්මක වෙනවද නැද්ද කිය අපි ඉතාමත්ම ිට්ටුවෙන් බලන. වැ ප්‍රගත් මෙත මට වඩා විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි අපි ඒක අපි දැන් කාලයක් තිස්සේ මතුකරන එක මෙතන තියෙනවා ආර්ථිකය ආර්ථිකයත් එක්ක ප්‍රශ්නයක්. අප ර්ථිකය ගැන කතා කරනකොට බොහෝවෙලාවට කතා නොකරන කොටසක්තුවයන සුරැකු මාර්ථිකය කියලා. සුරැකු මාර්ථිකය කියන්නේ අපි අපේ අපි මෙහෙම පැවතෙන්න්න විශාල වැඩ කොටසක් වෙන්න ඕනේ. අපේ කෑමබීම සකස්කරන එකද දරුවන් බලාගන්න එකද ගෙවල් බලාගන්න එකද ගේවල්වලාසනීප වනාම වැඩ ඒගොලොන් බලාගාන්න එකද කිය මේ වැඩට විශාල වැඩ කොටසක් සිද්ධ වෙන. ඒ සුරැක්කුම් වැඩ කියලාපියකට ආර්ථික තුළත් සුරැකුම් ආර්ථිකය කියල එකක් තියෙනු. ගොඩක් වෙලාවට මේ සුරැකුම් ආර්ථිකය සිද්ධ වෙන්නේ වැටුම් නොලබා එකය ගැහැනියගේ. කාර්ය බාරය හැටියට ඒ එක සිද්ධ වෙන්නේ. නමුත්? ඒ කාර්යභාරයට තියෙනවා විශාල වටිනාකමක් ඒ අපි ආර්ථික මුදලින් ගණන්ගත්ය නැතුනට ඒ වටිනාකමතිය දැන් සිද්ධ වෙමින් යන්නේ බොෝ දුරටමසු ැකු ආර්ථිකය කඩා වැටීමත් එක්ක ඒක අපි තව කෙනෙක්ට වැටුපක්දීලා කරවන ආර්ථිකයකුත් ගොඩ ැගරතියන අපේ දැන්ක කාන්තාවන් බොහමයක් බැඳ පෙරදිග යන්නේ ඔවුන් ගත් ගෙවල්වල කරන වැඩවට උුන් වැටුපක් ලැබිලා ගුුණු වෙන ැනට යනවා දැන් මේක තම මෙතනත් සිද්ධ වෙන්නේ හරිඒසු ඒ හැ ැයිඒ සුරැක්කු මාර්තික. එහෙම වැඩ කරනයි. විශේෂමය ගෘහස්ත සේවය ඉන්න අයට කිසිම කිසිම ආරක්ෂාවක්නේ. කිසිම අයිතිවාසිකම කෝන්ට නෑ. අපි දන්නවා අපේ අපි ඒක ස්කාලයක් තිස්සේ කතා කරන දෙයක් කිසිම ආරක්ෂාවක් නෑ උන්ගේ අයිතිවාසිකම් නෑ ඔබ හෝදුරට පැයගානක් වැඩ කරන්න ඕනේ කිසිම වැඩර පැයගාන ගැන සීමවන්නේ. අර කිසි අම්ම ඥ්‍යාමනයක් නැති කොටස ඒක රැකියාවක් හැටියටවත් නීතිය හඳුනාන්ක න්නේෑ. ඉති මේ ආර්ථිකය ප්‍රශ්නා තියෙනවා මේක නීතිමය ප්‍රශ්නතියනවා මෙතන ඒක තවත් උග්‍රවෙලා මෙතන දරුවෙක්. අවුරුදු පහලවයි මේ දරවා මේ ගෙදර වැඩට යනොකොට. ඉගැන අවුරුදු පහළවක දැරිවයක් එහෙම වැඩට යවන්න වෙන්න සිද්ධ වෙන ආර්ථිකය මුණවගේ ආර්ථිකයක්ක්ද. අපි මේ ආර්ථිකය හදන්නේ මොක් කවුරු වෙනුවෙන්ද. දැ මේ පත්තරේ තියනවා එගොලොන් නයබර ගිීහිටපු නිසා තමයි ඒ ගෙදට ඇවිලන් නායකාරය ඉල්ලන හින්දම මේ ධරුව දිරිපත් වනා කියලා රැකියාවට යන්නම් කියලා. ඉතින් මෙවැනි ආර්ථකයක් අපි මේ රටටට බිහි කරන්නේ මේ වෙනකොට අපි ධනුව කොළඹ ප්‍රදේශය ගෙවල්වල. කඩ සාප්පුවල රෙස්ටෝරන්ට් වල වැඩිපුර ඉන්න මෙවැනි ප්‍රදේශවලින් එන දරුවන්. අවුරුදු දාසය දාහත දහට දහනම වෙනකොට ඔවුන්ගේ ඉරණම එක බවට පත්වලා තියෙනවා. ඉති මෙවැනි අසමානතා, මෙවැනි අසාධාරණකම් බිහි කර නාර්ථිකය අපි තියෙන්නේ අපි ආර්ථික ගැන කතාකනො සෙලන්දිවා කියෙනවා පෝට් සිටි කියන අරක කියනවා මේක කියනවා. මේ කොටස ගැන කවද බලන්නම මෙම මෙහම කාරණ දෙක් මට තැදී ප්‍රශ් කරන්න වෙන ඔබෙන් එකක් දැන ඔබ විතාම වැදගත් කාරණාවක් මතු කරන්න මේ ඔක්ුම පිටපස අපි තවත් සරලවකතයම සල්ලි තම යවසානයේ ප්‍රශ්න මේ යක්ක අවිශ දැන්න මේ මේ පුද්ගලයම ගමු අමාහිට පමාතතුමා විශක්බදතින් න්තවිතුමාමග චෝදනානම් කේන්තරව පෙළට තිබොත් එම චෝදනා ලයිස්තුවක් ඉදිරිපත් කන් ප චෝදනා ඔපපුූනාව නෝන චෝදනා ගන්නාවකට ලක් පවෙළත්ෙන ම අහන්නේකයි දැන් මේ වගේ දේශපාලන භූමිකාමන් පිළිබඳව විපක්ෂයේ හඬක් තිබෙන පක්ෂයක් පිදියට ඔබතුමල්ලත් ඔ බුතුමිල්ලත් කතා කරන ඔබ ඔබතුබියගේ පක්ෂය නායකය අපවා කතාගට මෙිමනි කාල දවස් කීපයකට පස්සෙන මේ ගැන මේ කතා කරන්නේ අප එම එම දැඩිව පේනෑ අප දැක්කා අවුරුදු පහළවක දැරිය බිතිනීම ද පිම හිතල උප බපතිවර අත්ත ගොඩ ගත්හම ඔන්න පේනවා ආණඩුවේ අ වැඩ කියල ලොකෝඩ කතා කරනවා අමතු කරවා හැබ විපක්ෂයයි නිසාදම කතා කරන්න වෙන්නේ නතට නෑ හමකිසිම ප්‍රක්ෂ් ප්‍රශ්ණයක් අපිට නෑ ඔය සිද්ධිය වුණ වෙලාවිද අපි ගැන යම්කිසි විදිියකට මැදිහතුනඒ මාධ්‍යය ඉදිරියේ අපි මැදිහත්වෙච්‍රයක් නෙවයි නමුත්. මේ දවස් දෙහෙකට ඉස්සල්ලා තිබබ මාධ්‍ය සාකච්චාවෙක්කුත් මසාකච්චාවේ අප අපිත් එක සම්බන්ධ සංවිද්ධා අප එක හිංසනයට එරෙහිව කරපු මාධ්‍යසාට කාන්තාවන්ගේ එතදිත් අපි කතා කර ඕ. ඉදිඒ මේක මතුවෙන්ව මේක අපිට හ මේක අපිට දේශපාලනිකව මොකක්කාරිවිදිහකට යට ගහන්න කිසිම අආශ්‍යතාවයක් නෑ මේ පිලුවෙන් මැදදිහත් වෙන්ඩ සූදානම් සාධානය පිළිබඳව පෙන නවා හොඳයි බොම සූතිඒ රජු පිළිතුරට මේ ඔස්සේ මේ වෙන කාරණාවක් ඔබෙන් ප්‍රශ් කරන්න මම හිතුවා අපි කතා කරන්නේ මේ ඔබ ඉදිරිපත් කරන්න මේ රට රැකයා වලට යාම අපේ ොහ දැපි ප්‍රධාන ධෑමාර්ගේ බෞටම පත්වුණනේ මේ රට විදේශකත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම විශිෂෙන් මැද පිරිදික ප්‍රසේවේ චැන අපේ ආදරණය අම්මඉළඟට සහෝදරිය මේගේ නාආදායම පිළිබඳව. මේ අවස්ථාවක් වෙලා තියෙනවා නෙමේ නේද කියලා මඔබෙන් අහන්නේ දැන් රටර කියා අහිම වෙලා බොහෝ දෙේට. න්න ැුව ඉන්න බෝදන රකේ අයිමච බෝධන කුතිනය ගෙන්වාගන්න ගෙන ගෙනීමින් තිබෙන මෙදදි කටුසිදු. මේි අපිට අවස්ථාවක්කරගන්න බ ඔබට ය ෝජනාවක්ති වෙනවාද මේ දෙක මේක පිති ප්‍රශ්නය පාර්ිමේන්තුත් ඇමතම මතිමතුරු ගෙන කතාකර රජ රාමණයක පටමතයිමන්ත්‍රට සෑහන ගැන කතාකරහික මන්ත්‍රරය ඉතින් දම්මකිට අවස්ථාවක්රගන්න බරිද එතම් විතැන් බෙඩ් වෙන වෙන පැත්තකට යන්නසා ඒ ඇව වෙන විදිකට මේ රටේ ආර්ථකෝ ගඩනගන්න හෝඒගේ ර්ි කොඩනංවා ගන්න අවස්ථාවක්ස. ර අවස්ථාවක් තමයි එක කියනඒ එක තමයි මංකිව මේක යාටින්ම තියන ආර්ථික ගැටලුවක් න හෙම අපේ අපේ ස්ත්‍රීන් මේ ෆිටරාට යන්නේ කැමැත්ත කිනලවෙේේ තර ගැනීම කින්නේ මේ මෙතන අවස්ථා නැති නිසා මෙතන තියන ආර්ථික ගැටල නිසා ති ඒ නිසාඒඒ ඒ ඒක තමයි මකිව් වැර සුරැකුම් ආර්ථිකයත් අපි හඳුනා ගත යුතු යාාර්ථික ශේෂස්ත්‍රයක් කැන්ඩියට සහ ඒකට අවශ්‍ය රෙගුලාසිස්තහා ඒකට අවශ්‍ය ආධාර අවශ්‍ය අවධානය ලැබිය යුතුයි. ඒ ඒ කියන්නේ බොහෝදුරට මේ කාන්තාවන් මේ වැදවල යෙ දෙෙනවා. සහ ඒ ශ්‍රේස්ත්‍රවල තමයි. අඩුවුම සැලකිි ලැබෙන්නේ ද අපිෝය බැඳ පරදිගගිය අපේ විදේශ විනිීමයට අපේ රට අෞුදු ගාන දදිිය්ේ මේ සල්ලි වල නමුතේගුණුට ලැබුණල් සැලකිල්ලොමද එඒ මේ කෝවි් වසංගතයයක් එක්ක ඔවුන්ට අහපව් එන්න බැරුවක් කොච්චට පශ්නවලට මූුණ දෙෙනවාොද අදත් මට හැමදාම වගේ පනිවිධයනවා එවැනි ප්‍රශ්නයක් කඳවුරුවල යි රැකයාාවල කන්ට්‍රරෙක්ට් එක ඉවරවෙලා දුක් විදින අපේම සහෝදරියයන් ගැන මට දින්න පතා. පැමිණිඳි ලැබෙනවා. ඒ හා සමානව මේ අපි කතා නොකරනම මාතෘකාවක් තමයි මේ රට ඇතුළෙත් මේක සිද්ධ වෙනවා. දැ මෙවැනි සිද්ධාකාවම අපේක මතුකරනවා. නමුත් මේක බහුලව සිද්ධ වන දෙයක් පිච්චිල මැරෙන් නැතු ඇති. නමුත් අහිංසනයටලක් වෙන. ඉතාමත්ම අමානුෂෂික තත්වයන් තුළ වැඩකරන්න සිද්ධ වෙන මේ මේ අපල් මේ ලංකා වෙත් සිද්ධ වෙනවා. ඒ වැඩට ගෙවල් ඇස් අස්සේ තමන්ගෙම ගෙවල් අස්සෙත් මේ වසිද්ධ වෙනවා. ඉති මේක විශාල ශේෂත්‍රය ප්‍රවිත් මේකඒ නිසා අපි ටිකා කරාර ඒකාරනුකල් සෙන්සේෂණ ලස් කරන්නඇතුවරනිකා මාධ්‍ය සන්දර්ශනවලට පමණක් සීම කරා නඇතුව මේක පිටු පස තියෙන මේ ආර්ථික ගැටලුව. මේ සුරැකුම් ආර්ථිකය ගැන කිසිම අවධානයක් නොදීම තුළින්, මෙවැනි අර්බූධ බිහිවෙනයක ගැන අපේ සංවාධයක් අවශ්‍යයයි. ටත් දිගටතා දිටතා අද මවබිම පල කරනවා ගුරු ඇමති අසාකචා අසාර්ථකයි වර්ජනය දිගටම හෙට කොළඹ දැවන්තු උද්ඝෝෂණයක් ඉළකට මේ නිවල් මුදුන් කොටුව විදහල්පතිතුමා විදවල්පතිවරුන්ගේ විදල්පති ශ්‍රී හරගේ සගමය සහපතිබරයා කෙනො සියයට පහලවක වර්ධකයක් දුන්නත් සලකා බලනවා සයට තිහාකෝ නිල්ලන ප්‍රමාණය සයට පහළවා භාගයක් හරි දෙන්න එක වෙනෝනම් සලකා බලනවා. එතන බොහෝම සාධහරණ කකාරා ගනවාාවක් කෝන්ගේ පාර්ශුවෙන් ැලිහමට පේ තිබු මේ අවස්ථාවේ දරුව අසරුතාවට පත්වෙලා දෙමවපය අසරතාව පත්තලයි අවස්ථාවකම මේ ඉල්ලා සිටීම පැතික ගැඩලුවට තුදෙන කාරනාවකට වැඩි වෙලාවක් නැ නිසා ම රණදග එකටිකුතුළ න්න. ඉන කොතලාබල විශ්වවිද්‍යාල පනත ගෙන ඒට විරෝධය පෑමේදී. එය ගෙන ඒම සාධාරණය කරය කරමින් රජය පාර්ශමයෙන් කියන ප්‍රධාන කාරණවක්තමයි රටයවල දරු උගන්නන්න දෙමවපියෝ දනස්කන්දය හා බෑ කරන දනස්කන්යේ අඩුරගන්න ඒවගේ මවස්තා උදා කර නව ලෝක ගැන ැක අස්ාිකරන කොඳ ොතැන්නක් බවට පත් ැ දතුක ශද ප්‍රපාල මොම මම පත් කරනවා කිය. මෙමත් දේවල් තියෙද්දී. හබදුරටත් මේ විරෝධ තා දැක්වේ. එළඟට මේ පනට විරෝදධ තාදක්වේ කො සා. න්නේ කරන හැතතාක් ලගු කල්ල පිළිතුරවා. හැරි අපේ අධ්‍යාපන ශේත්‍රයේ ගැටලු රශක්තියනවවා. මේ ගැටලු සියල්ලම කාලයක් තිස්සේන ප්‍රශ්න කොතලාවල එක ගත දෙදස් දහට මේක මුූල්වටයටාවේ ඒ වෙලාවෙ තාපු විරෝධයක මේ හකු ත්ත දැන් ආයිතර ව වෙනස් ප්‍රතිපත්ති දරණආණ්ඩුව කියලා රජයට පත් වෙලා දැන් ඒ පැනත ආයිත්ම ආයිත්ම ඉස්සර හට අරගෙන මෙතන තියෙන් තියෙනවාගුරෘති ප අවුරුදු තිහක් කත දිහක් මේ කතා කරන්නේ මේ අදය පැනනැගුණ එකක් නෙවෙේ. අපි ඒකටත් බලන්න අපේ අයවැෙන් අධ්‍යාපන වෙනුවෙන් කීක්ද වෙන් කරන්නේ කිය අද වෙන් කරන්නේ. අපි සීයට දෙකක් වගේ ගානක් අපේ අයවැයෙන් වෙන් කරන්නේ අධ්‍යාපනය වෙනුවේ. ඉති ඔහොමනං අපේ ආආයෝජනය අධ්‍යාපනය ඉති ඔය ගැටලුවෙන එක අපිටක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ ඔ අධ්‍ය තිබරයාගේ අදහසෙක්කි ම මට මතකට ඔබය කර අතාවක්තෙක්ක. රජයට සම්පූල රශී රජයේ විශවවිද්‍යාල පද්ධතිටම සම්පූර්ය මේ ආවරණය කරන්න බෑක කියෙක. ඒන. ඒක අපිට පිළිගන්න කිසිසේත්ම පිළිගන්න බැරිතාර්කයක් මොකෝ එතකොට ැ මේ 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 ඔහු යෝජනා කරන කොතලාවල පානත රජය විශ්වවිද්‍යාල්, කොතලාවල රජය විශ්ව විද්‍යාල. එතන ප්‍රශ්න වෙලාතියෙන්නේ බාණ්ඩාගාර මුදලින්. ාජ්‍ය ශ් විද්‍යාල පද්ධතියක්ඒ විශවවිද්‍යාලයක් නෙමේ ප්‍රිති එකත් මතකතියා ගන රජ්‍ය විශ්වවි්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතය පිහිටුවන්න තමයි මේ පනතය දැනට තියෙන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය. එතකොට මේ පෞද්ගලික ශේෂත්‍රෙන් කරන මේ සයිටම් වගේ එකක් නෙවෙහි. මේ රජයවිසින් මුදල් අය කරමින් බාන්ඩාගාර මුදල් එකයන අපේ මුදල්ම වියධංකරමින් අපෙන්ම මුදල් ආයිතා අය කරමින්, ආරක්ෂකමාත්‍යංෂයේ යටතේ ස්ථාපිත කරන්න හදන උසාස අධ්‍යාපන ආයතන පද්ධතියක්. එතකොට ආරක්ෂකමාත්‍යක්ෂයක් කොහොමද අධ්‍යාපනය දෙන්නේ. හමුදාව කොහොමද උසාස අධ්‍යාපනය දෙන්නේ. හමුදාව වගකීම වෙන්නේ කොහොමද සිවිලියන් ජනතාවට හමුදා නොවන ජනතාවට මොක දේගොලු අධ්‍යාපනය දෙන්නේ එක ගොලග වැඩා න කොතලාවල ආරක්ෂක පීටෙන් සිදදුනේ හෙම අධ්‍යාපනයක් ලබාදීම නෙමේ කොතලාවල ඇකඩැමියක ආරම්භ වනේ නිශ්චිත කාරණයක් තියෙනවා නිශ්චිත කාරණයක් තියනවා ඒ හමුදාවේ නිලධාරීන්ගේ උස අධ්‍යාපන අවශ්‍යතාවයන් පුරුවන් විවිධ අවස්ථාවල ඒ පනතය වෙනස්කම් නොකොට සිවිලියන් අයත් මෙම විශ්වවිද්‍යාලට බඳව ගන්නවා. සහ ආරක්ෂක ශේත්‍රයට අදාළ නොවන විෂයනොත් උගන්නන්න පටන් ගන්නවා. ඒක සිද්ධ වෙනවා ර අපේ රටේ හැමදේම සිද්ධ වෙන නික අහම් බුවද ලෙසන මේ වනේ හිතලලා ප්ලෑන් කල්ල සැලසුම් කල්ල නෙවේනි මොකක්හරි ප්‍රශ්යක් එෙනවා ඒ ප්‍රශ්න තාවකාලික උත්තරයක් හොෙන ඒක නිසා තව ප්‍රශ්න රාශියයක් නිර්මාණය වෙනු. අන්න හොම තමයි ය කොතලාවලත් මේ තත්ත්වයට එන්නේ. ති ඒත් ප්‍රසුබිමතුළ ඒ දැන් තියන පනතේ අඩු පාඩු හදාගාන්න පනතක් අවශ්‍යයි. නමුත් ඒ ඉදිරිපත් කරන පනතේ එය අවශ්‍යතාවයට එහා ගිය විශාල ව්‍යාපෘතියක් අපිට පේන තියෙනවා. ඒ දැනට පවතින උසා අධ්‍යාපන ශේත්‍රයට සමාන්තරව, ආරක්ෂකමාතංශයටතේ මේ උසා අධ්‍යාපන පදධතියක් පිහිටුවම්. ඒකට අපි විරුද්ධයි. අපි හිතන්නේ හමුදාව උස අධ්‍යාපනය භාරදිය යුතු නැත. හමුදාවට ඔඕන්ගේ පපුහුණුවට අයතන පිටවා ගැෙන යම ගැන අපිට කිම ප්‍රශ්නයක් නෑ. ඒ තමයි ජාතික ජනබලවේගේ මල්තීතුබය ආචර හරණි අමරසූරිය මැතිරියගේ මතය අතහස මේ කොතුලාබල ආරක්ෂක විශුවිද්‍යාල පනත පිළිබඳ කාරාවේ බ බොහ ගැමුට ඇන්න්න දෙවල්තිය නො මේ පිළිබඳව කතා කරන්න පුුවන් කාරණ තිබනට අප තිනකෙට වෙලාවත් ඇතුරට මගේ තට කාරණගරනාවකට මව දහරපු කර මනිතුකේ පැතුල තිතුමට ඇලදසක මන ගැසමයිෝන්යි අි ඔෙනුත් සමගන්නවා ඇලෙත් හෙට උදේ හමුවන බලාපොත්වේ එතෙක්ක ඔබට සුවදායි සුබ දවසක්වේවා කියලා ප්‍රර්ථනා. න පතා අලු ේඩියෝ සහ ප්‍රවල්ති නරැමිීමට එහත බටන එක ලික් කර සසිේත ජීවී සබස්කයි් කරන්න අලු ස්්‍රවඩිය ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝචෙක් කරන්න.